Hello, I am Motomonitin. That is an YouTube channel. I am Jalu Hamdram Sadre Piligana. Only thing good a car is a mugging good than a killer or zombie movie. Got three weeks again together. Eating AI when you and Tamai, other video. Eating other game of zombie movie can Namatamai, Scout's Guide to the Zombie Apocalypse. Eating my movie can a podi adasa do not bar the action. What I get to know zombie movie got my minimum movie. In anything other movie review, the Anakalima may give videos but an asa, a channel, Ralukin and what Karanathin or Paladin, subscribe can button, click a like, a great happen. Bell notification button all that the video like and good dana with the set in a Tavakata on an app. Up Yamuapi, other movie review. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no man, I still go. Go, 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 go. Film එක start වෙද්දිම අපිට පෙන්වන එක lab එකක්. කොමරි මේලයේ දෙතන ඉන්න ડોක්ටර් මෙතන ක්ලීන් කරන කොල්ලට මුකුත් අල්ලන්න එපා කියලා කන්න මොන හරි ගේන්න එළියට යනවා. ඔයාලා මේ කොල්ල එතන එක තැනක ඉන්න මිනිස්සෙක්ව දකිනවා. ඇත්තටම යාට එක්තරා වෛරස් එකක් ආසාදනය වුණ කෙනෙක්. ඉතින් මේ කොල්ලේ මිනිස්සුන්ට ටිකක් ලඟ වෙලා ඉද්දී මේ මිනිස්සු එකපාරට අතගසන නිසා මේ කොල්ලා බය වෙලා එතන මැෂින් වගේ එකක් වැදිලා ඔක්කොම ටික අවුල් වෙනවා. දැන් මේ මිනිස්සයා මැරෙන්නයි යන්නේ. ડોක්ටර්ත් නැහැ උදව් ගන්න. දැන් මේ කොල්ලට කරන්න දෙයක් නැති ගමට එයා මේ මිනිස්සයාට CPR කරලා පණ දෙන්න යද්දී මේ කොල්ලගේ අත් දෙක යාගේ පපුවත් පලාගෙන ගිහින් මේ මිනිස්සයාට පණ එනවා. ඇත්තට මේ මිනිස්සයා දැන් zombie කෙනෙක්. එයා දැන් මේ කොල්ලව මරන්නෙද්දි කොල්ල කෑ ගහලා ડોක්ටරගෙන් උදව් ගන්න හැදුවත් වැඩේ හරියන්නේ නැහැ. අවසානට මේ ડોක්ටර් මැෂින් එකෙන් මොන හරි කන්න අරගන්න try කර කර ඉද්දි කලින් ක්ලීන් කරපු කොල්ල zombie එක් වෙලා ඇවිත් මේ ડોක්ටරවත් කනවා. ඔන්න දැන් තමයි අපේ movie එක හරියටම start වෙන්නේ. මේ ඉන්නේ college එකේ scout set එක. ඒ කියන්නේ බාල දක්ෂයෝ. ඒ set එක කිව්වට 3 දෙනයි ඇත්තටම ඉන්නේ. ඒගොල්ලන්ටත් දැන් මේක එපා වෙලායි තියෙන්නේ. මොකද බාල දක්ෂයෝ කිව්වම කවුරුත් වැඩි ගණන් ගන්නෙත් නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒත් මේ ඔගි කියන මහත කොල්ලා ලොකු කැපවීමකින් තමයි අවුරුදු ගාන තිස මේ වැඩේ කරගෙන යන්නේ. ඒක නිසාම මේගොල්ලන්ගේ කෝච් වෙන රොජර් ඔගීට විශේෂ පදක්කමක්. ඒ කියන්නේ බාල දක්ෂයෙක්ට ලබන්න පුළුවන් ඉහළම පදක්කම එදානේ රොජි උත්සවයකට තියලා මේ ඔගීට දෙන්නයි හදන්නේ. දැන් ඔගීටත් හරිම සතුටුයි. ඊළඟට එදා රැට එනන් අපි ආයේ මුණ ගැහෙමු කියලා මේගොල්ලන් සමු ගන්නවා. දැන් මේ කාර් එක drive කරන බෙනුයි කාටයි කතා කර කර එන්නේ රැට තියෙන ඔගීගේ උත්සවය ගැන. ඒත් කාට කියන්නේ ඊළඟ අවුරුද්දේ ඒගොල්ලන් කොලේජ් එකේ සීනියර්ස්ලා වෙන්න ඉන්න නිසා මේක නවත්තමු කියලා. ඇත්තටම මේ දෙන්නට මේක නවත්තන්න යෝනේ. ඒත් ඔගීගේ හිත රිද්දන්න බැරි නිසායි මේගොල්ලන් යන්නේ. කොමරියුම කතා කර කර එද්දී මේගොල්ලන්ගේ කාර් එකට එකපාරට මුවෙක්ව හැප්පෙනවා. ඊළඟ මේ දෙන්න ගිහින් බැලුවම ඌ මැරිලා. දැන් බෙන්ටත් පට්ටම අවුල්. ඒ වගේම බෙන්ගේ කාර් එකේ ටයර් එකේ පැච් එකකුත් ගිහිල්ලා තමයි තියෙන්නේ. ඊළඟ ඉතින් මේගොල්ලන් කාර් එකේ ස්පෙයා වීල් එක සෙට් කර කර ඉද්දි එතනට කාටගේ අක්කයි එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් උයි තවත් යාළුවෙකු එනවා. කාට ඉතින් ඒගොල්ලන්ව නවත්තලා උදව් ඉල්ලනවා. ඇත්තනම් බෙන්ගේ ඉස්සර ඉඳන්ම ක්‍රෑෂ් එකක් තමයි කාටගේ අක්කා වෙච්ච කෙන්ඩල්. ඒත් එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න එක තමයි අවුල. එයාත් ඉතින් බෙන්වයි කාටවයි විහිළුවකට තමයි ගන්නෙ. ඒ කියන්නේ කෙන්ඩල්ගේ බෝයිෆ්‍රෙන්ඩ්. ඔතනදී මේ කාට අනිත් ගර්ල් එක කතා කර කර ඉන්න ගමන් එයාගෙන් අහනවා අද ඔයගොල්ලන් රෑ තියෙන පාටි එකට යනවද කියලා. ඒ කියන්නේ එදාරයි කොලේජ් එකේ සීනියර්ස්ලාගේ පාටි එකක් තියෙනවා. කොමරි ඔය අතරතුරම කෙන්ඩල් බෙන්ට මොනා වුණත් බාලදක්ෂ වෙන එකත් නියමයි කියලා කෝ ඔයගොල්ලන්ගේ කාර් එකට හැප්පුණු මුවා කියලා අහද්දි දැන් ඒ හැප්පුණු මුවා එතන නැහැ. බෙන්ටත් හිතාගන්න බෑ හැමුනේ කොහොමද කියලා. ඒත් එක්කම කාට ඇවිත් කියනවා මචං අද රෑ තියෙන සීනියර්ස්ලාගේ පාටි එකට යන්න ඉන්විටේෂන් එකක් හම්බුණා. අද රෑ නම් සුප්‍රීම ෆන්ඩ් එකක් ගන්න පුළුවන් කියලා. මේ වෙලාවේදී බෙන් කාටට මුවා ගැන කිව්වත් එයාත් ඒක ලොකුවට ගණන් ගන්නේ නැහැ. දැන් මේ එන ගමන් කාට බෙන්ට කියන්නේ අපි ඕගීගේ වැඩේටත් ගිහිල්ලා එයාටයි කෝච්චටයි රෑ නිින්ද ගියාම සීනියර්ස්ලාගේ පාටියකට යමු. ඊළඟ උදේ වෙන්න කලින් අපි ආපහු හෙටෙමු. එතකොට කවුරුත් මේ ගැන දැනගන්නේ නැහැ කියලා. මොකද ඇත්තට මේ chance එක කොහොමටත් miss කරගන්න හොඳ නැහැ කියලා තමයි මේ කාට කියන්නේ. අවසානට කාටගේ බල කෙරීමටම බෙන්නුත් පාටියකට හොරෙන් යන්න කැමති වෙනවා. ඊළඟ අපිට පේනවා කෝච් කැලේට එනවා ඕගීගේ උත්සවයේ ලෑස්ති කරන්න. ඒ කියන්නේ මේගොල්ලන් උත්සවයේ තියන්නේ යන්නේ කැලේම තමයි. ওই වෙලාවේදී අර ડોක්ටර් කෙනෙක්ගේ ID එකක් හම්බෙනවා. ඒත් එයා පේන්නේ නැහැ. ඒ ડોක්ටර්ව තමයි අපිට ෆිල්ම් එක පටන් ගන්න ඉදීම පෙන්නුවෙත්. ටිකකින් මෙයාට එතන පඳුරාස්යෙන් සද්දයක් ඇවිත් එතනට ලං වෙද්දී අර කලින් ඇක්සිඩන්ට් වුණ මුවා zombie එක් වෙලා මේ කෝච්චවත් කන්නේනවා. ඔතනදි කෝච් එයා ගාව තිබ්බේ පොකට් නයිෆ් එකෙන් මේ මුවාට ඇනලා යව මරලා දැම්මත් zombie එක් වෙලා ඉන්න ડોක්ටර් කෝච්ගේ බෙල්ල කාලා දානවා. ඊට පස්සේ මෙන්න මේ දෙන්නව තමයි අපිට පෙන්වන්නේ. මේගොල්ලන් එන්නේ බියර් වගේයක් ගන්න.
ඒත් මේගොල්ලන්ට කොහෙන්වත් බියර් දෙන්නේ නැති නිසා කාට ට්‍රැක් අවුට් ගිය කෙනෙක්ට සල්ලි දෙනවා බියර් ගේන්න. ඒත් මෑන් ඇතුළට ගිහින් පිස්සු ගෙලින්න ගන්නවා. ඔය අතරතුරම මේගොල්ලන් දකිනවා මීට අවුරුදු දෙකකට විතර කලින් වගේ ඒගොල්ලන්ගේ කොලේජ් එකෙන් අයින් වුණ ගර්ල් කෙනෙක්ව. එයාගේ නම ඩෙනිස්. ඉතින් මේ කාට කියන විදියට එයා දැන් වැඩ කරන්නේ එතන තියෙන නයිට් ක්ලබ් එකේ. කොමර දැන් අර ට්‍රැක් පැනපු අයියා දිගටම පිස්සු ගෙලින නිසා කාට එයාගෙන් සල්ලි ටික අයම ගන්න යද්දි බෙන්ව අහම්බෙන් ඩෙනිස්ගේ ඇඟේ වැදිලා බෙන් එයාට උදව් කරාම එයාත් බෙන්ලට උදව්වක් වශයෙන් බියර් ටික ගෙනත් දෙනවා. ඉන්න මේ දෙන්න එහෙමම ඉන්නේ ඔගි ඉන්න තැනට. ඒ වෙලාවදී තියා තනියම වැඩ පටන් අරන්. හැබැයි තාම ඒගොල්ලන්ගේ කෝච් ආපු නැති එක මේ හැමෝන්ටම ප්‍රශ්නයක්. මොකද සාමාන්‍යයෙන් එයා තමයි හැමදාම වගේ ඕන දෙයක මුලින්ම එන්නේ. ඒත් ඉතින් එයා මොකක් හරි අපිට තවත් පරීක්ෂණයක් දීලා දන්නෙත් නෑ කියලා මේ තුන් දෙනාම එකතු වෙලා වැඩ පටන් ගන්නවා. මේගොල්ලන් ඉතින් කූඩාරම් මෙහෙමත් ගහලා රෑවිලා නිසා ගිනි මැලේකුත් ගහලා මේගොල්ලන්ගේ පාරණ දේවල් ටිකකුත් කිය කිය තාම කෝච් නැත්තේ ඇයි කියලා කල්පනා කරනවා. කොමරි ටිකින් මේ හැමෝම නිදාගන්න ගිහින් ඔගීට නිින්ද ගියාම කාට බෙන්වත් ඇහැරවලා පාටියකට යන ලෑස්ති වෙනවා. ඒත් බෙන්නම් මේ වැඩේට එච්චර කැමති නෑ. ඒ කොහොමුණත් දැන් පාටියක නම් පටන් අරන්. එතන කාටගේ අක්කා එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් උත් ඉන්නෝ වගේම කෙන්ඩල් අහනවා කවුරරිමගේ මල්ලිව දැක්කද කියලා. මොකද කෙන්ඩලුත් දන්නවා එයාත් මෙහෙට එනවා කියලා. හැබැයි වෙලාවේදී එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් උන් යාළුවෝ කියන්නේ එයා ඉක්මනටම එයි කියලා. දැන් ඉතින් අපිට පෙන්නනවා කාටයි බෙන්ුයි කැලේ මැද්දෙන් කාර් එක තියෙන තැනට එනවා. ඔය වෙලාවේදී මේගොල්ලන්ට ඒගොල්ලන්ගේ කෝච්ගේ පොකට් නයිෆ් එක හම්බෙනවා. දැන් මේ දෙන්නටම තේරෙනවා එයා මෙහෙට ඇවිත් තියෙනවා කියලා. ඒත් කාට කියන්නේ සමහර විට එයා මෙහෙට ඇවිත් මොකක් හරි හදිසියක් නිසා එයමත් ගිහිල්ලා ඇති කියලා. ඊට පස්සේ මේගොල්ලන් ඔන්න කමන්නෑ කියලා කාර් එකට ඇවිත් ස්ටාර්ට් කරාද්දිම ඔගි ඉස්සරහා. ඇත්තටම ඔගි දැනගෙන ඉඳලා මේගොල්ලන් එයාව දාලා සීනියර්ස්ලගේ පාටියකට යන්නයි හදන්නේ කියලා. ඔයලදී මේ දෙන්නම ඔගීගෙන් සමාවත් අරගෙන කාට කියනවා මචං අපිට මේ බාදදක්ෂ සීන් එක ඇති වෙලයි තියෙන්නේ. අපි මේකෙන් අයින් වෙනවා. ඒත් අපි තාම හොඳම යාළුවෝ කියලා එයා කියනවා. ඒත් ඔගී තරහ වෙලා මෙතනින් යනවා. ඉතින් මේ දෙන්න දැන් කරන්න දෙයක් නැහැ. පාටියකට යමු කියලා මුලින්ම ටවුන් එකට එනවා ඇඳුම් මාරු කරගන්න කියලා. මේගොල්ලන් එන්නේ කලින් බියර් ගත්ත තැනටම තමයි. හැබැයි දැන් මේ ටවුන් එකම සම්පූර්ණ හිස් වගේම මේ ෂොප් එකත් කවුරු හරි කඩලා කියලා දකින්න බෙන් මේ මුකම්ම හරි ලොකු අවුලක් වෙලා තියෙනවා කියලා කියනවා. මොකද මේ ටයිම් එකට මිනිස්සු මේ පැත්තේ ගොඩක් ඉන්න ඕනේ. ඒත් එක්ක මෙහා පැත්තේ දෙන නයිට් ක්ලබ් එකේ ගාඩුත් නැති එකේ මේක තමයි අපිට ඒක ඇතුළට යන්න නියම අවස්ථාව කියලා මේ කාට බෙන්වත් එක්කගෙන ක්ලබ් එක ඇතුළට එනවා. ඒත් දැන් එහෙත් කවුරුත් නැහැ. දැන් මේ දෙන්න කැරක් ඉන්නකොට මේ බෙන් ගාවට ගර්ල් කෙනෙක් එනවා. එයා එද්දිත් මේ දෙන්නට පොඩි අමුත්තකුත් දැනෙනවා. බැරිනම් එයාවත් සොම්බියෙක් කාලා එයාත් සොම්බියෙක් වෙලා. ඒත් එක්කම මෙහි ඉන්න අර ගාඩු සොම්බියෙක් වෙලා මේ දෙන්නවත් කන්නෙද්දි මේ දෙන්න තැන් දෙකක තමයි හැංගෙන්නේ. කොමරි බෙන්නම් හැංගෙන්නේ වොෂ්රූම් එකේ. ටික වෙලාවකින් කාට ඉන්න තැනට අර සොම්බි කෙල්ල ඇවිල්ලා මේ කාටට ඇටෑක් කරද්දි කාට ලොකු ගේම් එකක් දීලා එයා විවරයක් කරනවා. ඊට පස්සේ බෙන්ව සොම්බියෙක් වෙලා ඉන්න ගාඩ් කන්නාවම ඩෙනිස් එයාගේ ඔළුවටම වෙඩි තියලා බෙන්ව කොමරි බේරගන්නවා. ඔය අතරතුරම අපිට පේන්නන ඔගි ඒගොල්ලන්ගේ කෝච්ච හොයාගෙන කෝච්චගේ ගෙදරට එනවා. ඒත් කෝච්චෙහි පේන්නවත් නැහැ. දැන් මේ කට්ටිය ක්ලබ් එකෙන් එළියට ආවම තව එළියේ ඉන්න සොම්බියෙක් මේගොල්ලන්ව කන්නේද්දි ඩෙනිස් එයාගේ ඔළුවටම තියලා යවත් ඉවරයක් කරනවා. ඇත්තරම දැන් එක සොම්බියෙක් නෙමෙයි ටවුන් එකේ ඉන්න ඔක්කොම සොම්බි වගේ මේගොල්ලන්ව දැකලා මේගොල්ලන්ව කන්න එනවා. ඔතනදී මේගොල්ලන් කාර් එකේ නැගලා පයින් හැදුවත් බෙන්ගේ කාර් එකේ ස්පෙයා වීල් එක ඇනවලින් බුරුල් වෙලා රෝද ගැලවිලා යනවා. දැන් තමයි ඉතින් මරුම. ඔක්කොම සොම්බි මේගොල්ලන්ව වට කරන්න යන්නේ. ඩෙනිස් ඉතින් කියනවා මම මේ කට්ටියව දැන්ට බලා ගන්නම්. එතකන් ඔයගොල්ලන් ඉක්මනටම රෝද සෙට් කරගන්න කියලා. දැන් ඉතින් ඩෙනිස් ළඟට එන එන සොම්බියට වෙඩි තියලා ඒගොල්ලන්ගේ චැප්ටර් ක්ලෝස් කරද්දි ගන් එකේ බුලට්ස් ටිකත් ඉවර වෙනවා. ඊට පස්සේ ඉතින් මේ ඩෙනිස් ළඟට එන එන සොම්බින්ට ගන් එකෙන්ම ෂොට් එක දෙන්න පටන් ගන්නවා. ඊළඟ කොමර මේ කට්ටිය මේ රෝදෙත් සෙට් කරගෙන සොම්බි මේගොල්ලන්ව අල්ල ගන්න ඔන්න මෙන් ඉද්දි මෙතනින් පැන ගන්නවා. ඊට පස්සේ අපිට පේනන ඔගීව. එයා ඉතින් එහෙ තිබ්බ කෑම වගේක් කාලා බඩේ අමාරුවකුත් ඇවිත් කෝච්ගේ වොෂ්රූම් එකට ගියාම කෝච්චුත් එහෙට එනවා. කොමර කෝච් ජනේලෙන් අත දාලා ඔගීව අල්ල ගන්න හැදුවත් ඒක හරියන්නේ නැහැ. ඊළඟ කෝච් ගේ ඇතුළට ආවම ඔගී දකිනවා එයා සොම්බි කෙනෙක් වෙලා කියලා. දැන් මේ ඔගී හොඳටම බය වෙලා එයාගෙන් බේරෙන්න හතර වටේම දුවන්න පටන් ගන්නවා. අවසානට ඔගීව එහෙ බේස්මන්ට් එකට වැටෙනවත් එක්කම එයාට ස්ප්‍රේ එකකුයි ලයිට් එකකුයි හම්බෙලා එයා මේ දෙක යූස් කරලා කෝච්ව පුච්චලා ටික වෙලාවකට යාම නවත්තනවා. කොමර ඊළඟට අපිට මේ තුන් දෙනාව පෙන්නනවා. මේගොල්ලන් ඉතින් පොලිස් ස්ටේෂන් එකට යනවා උදව් ගන්න කියලා. හැබැයි එහෙත් කවුරුත් නැහැ. පොලිසිය නෝටිස් එකක් දාලා තියෙනවා මේ ටවුන් එකේ අවුලක් නැතුව හිටපු මිනිස්සුන්ව වෙන පැත්තකට ගෙනිච්චා කියලා. දැන් මෙහි ඉන්නේ සොම්බි විතරයි. වැඩි වෙලාවක් යන්න කලින් අර සොම්බි මෙහෙටත් එන්න පටන් ගන්න නිසා මේගොල්ලන් ඉක්මනට පොලිසිය ඇතුළට ගිහින් දොර ලොක් කරනවා.
ඒත් එහෙ එක පොලිස් ඔෆිසර් කෙනෙක් සොම්බියෙක් වෙලා හතර වටේට වෙඩි තිය තිය ඉදදී මේගොල්ලන් තුන්දෙනාම එකතු වෙලා යව නවත්තනවා. ඒත් දැන් වහපු දොරත් කඩාගෙන ඇතුළට එන සොම්බින්ගේ එකම අරමුණ මේ තුන්දෙනාම කන එක. මේගොල්ලන් ඉතින් බේරෙන්න තැනක් හොය හොය ගිහින් අවසානට නවතින්නේ සිරකාරයන්ව දාලා තියෙන කූඩුවක. ඒ වගේම මේ කූඩුව හතර වටේටම සොම්බි වට කරගන්නවා. ඒත් එක්ක මේ ඔගි සොම්බි කෝච්ච පුටුවකට ගැට ගහලා එළියට එනවා. දැන් මේ බෙනුයි කාටයි කතා කරන්නේ පොලිසිය අය සීනියර්ස්ලගේ පාටි එකේ අයව අයින් කරලා දන්නෙත් නැහැ කියලා. මොනා වුණත් මේගොල්ලන්ගේ අම්මලා මේ පැත්තේ නැති එක නම් මේගොල්ලන්ට ලොකු සහනයක්. ඉතින් මේගොල්ලන් මේක ඇතුළේ ඉන්න ගමන් තව තව විස්තර කතා කර කර ඉන්නවා. ටිකින් එලියන් සින්දුවක සද්දයක් මේගොල්ලන්ට ඇහෙනවත් එක්කම සොම්බි ඔක්කොම මේ පැත්තට යනවා. ඒ කියන්නේ මේ සොම්බි සින්දුවල ටික කැමති. ඇත්තටම මේ කාර් එකක ප්ලේයර් එකක් ඔන් වෙලා නිසායි එලියන් සින්දුවල සද්දයක් ඇහුනේ. ওই අතරතුර මේ තුන්දෙනා එතන යතුරු අරන් මෙතන ලොක් එක අරින්නයි try කරන්නේ. ඒත් එක්කම ඔගිත් බෙන්ගේ කාර් එක පොලිසිය ගාව තියෙනවා දැකලා එතනින් ෂේප් එකේ පයින් යද්දී සොම්බි ඔගිව දකිනවා. ඒක නිසා එයත් පොලිසිය ඇතුළට දුවන් එනවත් එක්කම එයත් එන්නේ බෙන්ලා ඉන්න තැනටම තමයි. මෙලදී බෙන්ලා අමාරුවෙන් ගත යතුරු මේ ඔගි නිසා වෙන අස්සකට වැටෙන නිසා ඔගි එයා ගාව දීපු පොකට් නයිෆ් එක යූස් කරලා මේ ලොක් එක කඩනවා. ඒත් එක්කම එතනට එන සොම්බියගේ චැප්ටර් ක්ලෝස් කරලා මෙගොල්ලන් අනිත් සොම්බින්ගේ බේරිලා පාර දිගේ ඉස්සරහට ඇවිදන් එනවා. ඉතින් ඔහොම ඉස්සරහට ඇවිදන් එද්දී මෙගොල්ලන්ට තව සොම්බියෙක්ව හම්බෙලා මෙයත් එක්ක මේ කට්ටිය සෙල්ලම් දදා ඉද්දී ආමි එකේ කෙනෙක් ඇවිත් සොම්බියර වෙඩි තියලා එයාව මරලා මෙගොල්ලන් එයාගේ වාහනේ දාගෙන යනවා. මේ ආමිගේ ඔෆිස කියන්නේ මෙහි ඉන්න මිනිස්සුන්ව වෙන පැත්තකට ගෙනියලා ඒගොල්ලන් මේ ටවුන් එකේ සොම්බි වසංගතේ පාලනය කරන්නයි යන්නේ කියලා. ඔතනදී මේ කට්ටිය අහනවා කොලෙජ් එකේ පාටි එකේ හිටපු අයවත් අයින් කරාද කියලා. ඒත් මෙයා කියන්නේ ආමි එකේ හිටපු කාටවත් එහෙම පාටි එකක ආවත් හම්බුනේ නැහැ කියලා. දැන් අපිට පෙන්නනවා කොලෙජ් එකේ පාටි එක තියෙන තැනටත් එක සොම්බියෙක් එනවා. ඒත් එක්ක මේ කට්ටිය කාටට පාටි එක තියනවා කියලා කිව්ව ඇඩ්‍රස් එකට එනවා. ඒත් ඇත්තටම මෙතන කිසිම පාටි එකක් නැහැ. බැලින්නම් කාටට ඒගොල්ලන් දීලා තියෙන්නේ වැරදි ඇඩ්‍රස් එකක්. දැන් කාටට මාරම කේන්ති වගේම මේ කට්ටිය අතරත් කතාවකුත් ඇති වෙලා ඔගි කියනවා බෙන් කාටගේ අක්කට කැමැත්තෙන් ඉන්නේ කියලා. දැන් ඕකටත් එක මෙගොල්ලන් තවත් රණ්ඩු වෙද්දී ජීප් එකේ ඇතුළේ ඉන්න ඩෙනිස් දකිනවා මේ ආමිගේ ඔෆිසර්වත් සොම්බියෙක් කාලා කියලා. ටිකින් එයාත් සම්පූර්ණ සොම්බියෙක් වෙලා ඩෙනිස්ව කන්නේද්දී කොල්ල සෙට් එක ඇවිල්ලා තමයි යව බේරගන්නේ. ටිකින් ඒ ඔෆිසර්ට එයාගේ අනිත් කාටියකින් මැසේජ් එකක් ලැබෙනවා තව පැය කිහිපයකින් මේ නගරයට වායුමය බෝම්බ දාන්න පටන් ගන්නවා කියලා. ඒ ඊට කලින් පාටි එකේ අයවත් බේරගන්න ඕනේ. හැබැයි වැඩේ කියන්නේ මෙගොල්ලන් එක තියෙන දන දන්නේ නැහැ. කොමර උතනදී කාට කියනවා මගේ අක්කගේ ඩයරි එකක් තියෙනවා ඒකේ දවස් ගානේ කරන දේවල් ලියනවා. ඉතින් ඒකේ මේ පාටි එක ගැනත් විස්තරයක් ඇති කියලා මේ කට්ටිය ජීප් එකක් තරම් කාටගේ ගෙදර යනවා එයාගේ අක්කගේ ඩයරි එක ගන්න. ඒත් ඒ පාරවල් පුරාවටම සොම්බි. හැබැයි මෙගොල්ලන් කොමරි ගෙදර ඇතුළට පැනගෙන කෙන්ඩල්ගේ ඩයරි එක හොයන වැඩේ පටන් ගන්නවා. ඔය අතරතුරම අපිට පෙන්නනවා එහා ගෙදර ඉන්න සොම්බි ආච්චි ෂේප් එකේ මේ කාටගේ ගෙදරට ඇතුල් වෙනවා. ඒ එන සද්දි මේ කට්ටියට තැහිලා ඔගි කාටයි යනවා කවුරු හරි පහලට ආවද බලන්න. ඒත් එක්කම කෙන්ඩල්ගේ ෆොටෝ එකක් ඩෙනිස් දැකලා එයා බෙන්ගෙන් අහනවා ඔයා මෙයාටද කැමැත්තෙන් ඉන්නේ කියලා. එතකොට බෙන් ඔව් එහෙම තමයි. ඒත් වැඩක් නැහැ. එයාමට කැමති වෙන්නෙත් නැහැ. අනික එයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නවා කියලා බෙන් කියනවා. එතකොටම ඩෙනිස් එහෙම එකක් නැහැ. එයා ඔයාට අනිවාර්යයෙන්ම කැමති වෙයි. ඔයා ඉතින් ඊළඟ පාරේ එයාව හම්බුනාම එයාට කිස් එකක් දෙන්න කියලා ඩෙනිස් එයාට කිස් එකක් දෙන්න කියලා දෙනවා. ඒත් එක්කම පහළ ඉන්න කාටටයි ඕගිටයි සොම්බි ආච්චි තව සොම්බියෙකුයි ඇටෑක් කරන්න ගන්නවා. ඔතනදී මේ දෙන්නම එකතු වෙලා ලොකු ගේම් එකක් දීලා ආච්චිගේ දසෙට් එකත් ලිෆ්ට් කරලා අනිත් සොම්බියවත් ඉවර කරලා සොම්බි ආච්චිගේ චැප්ටර් ක්ලෝස් කරනවා. ඊළඟ මෙතනට ඩෙනිස්ලා තේනවත් එක්කම තව සොම්බිලා ගේ ඇතුළට එක දිගටම එන නිසා මේ හැමෝම කෙන්ඩල්ගේ රූම් එකට ගිහින් දොර ලොක් කරලා මොකද කරන්න කියලා කල්පනා කර කර ඉන්නවා. කොමරි මේ වෙලාවේදී බෙන් කියනවා පහළ දෙන රබරකට පැනලා එහා වතර පයිමු කියලා. ඒත් අවුල කියන්නේ ඒ රබර් එක වටේටත් සොම්බි. හැබැයි වෙන කරන්න දෙයක් නැතිකමට කාට මුලින්ම එහා පැත්තට පයින්නවත් එක්කම ඩෙනිසුත් ගානට පයින්නවා. ඊළඟට ඔගි පයින්න යද්දී මෑන් ටිකක් බය වුණ නිසා හරියට පැන ගන්න වෙන්නේ නැහැ. දැන් ඉතින් එයාත් එක්කම සොම්බියෙකුත් උඩ පයින්නවා. කොමරි මේ වෙලාවේදී ඔගීට බඩුම තමයි වගේ පෙනුනත් එයා කොමරි එහා පැත්තට පැන ගන්නවා. අවසානට මේ බෙන් පයින්න යද්දී කබඩ් එක පෙරලිලා ඒක ඇතුලෙන් කෙන්ඩල්ගේ ඩයරි එක වැටෙනවා දකින්න බෙන් ඒකත් අරගෙනම පයින්න යද්දී රූම් එකට ආපු සොම්බි බෙන්ව අල්ලගන්න වගේ ගිහින් බෙන් නාකි සොම්බි අංකල් කෙනෙක්ගේ පිප්පියෙන් තමයි අල්ලගන්නේ. දැන් වැඩි වෙලා මේක අල්ලන් ඉන්නත් බෑ. ඒක ගැළවිල වැටෙන සයිස් එකක් තමයි තියෙන්නේ. අනිත් පැත්තෙන් බෙන්ට ෂොට් එක දෙන්න පහළ ඉන්න සොම්බි බලන් ඉන්නවා. ඔයලාදී ඩෙනිස් සොම්බින්ගේ අවධානය යාගේ පැත්තට ගන්නවත් එක්කම අංකල්ගේ පිප්පියේ ගැළවිල අතර එන බෙන් ඒකත් අරගෙන පහළට වැටෙනවා. ඊට පස්සේ බෙනුත් ගානට එතනින් පැනගෙන ඩයරි එකත් අරන් අනිත් කට්ටියත් එක්ක එන්නේ කලින් ඇටෑක් කරපු අර සොම්බි ආච්චිගේ ගෙදරට. එතනදී නම් මේගොල්ලන්ට ඒ ආච්චිගේ පූසංගෙන් තමයි ප්‍රහාරය හම්බෙන්නේ. මොකද පූසෝ ටිකත් සොම්බි වෙලා. ඊට පස්සේ මේ කට්ටිය කොමරියේ ආච්චිගේ කාර් එකත් අරන් පයින්න යද්දී කාර් එක ඉස්සරහට මේගොල්ලන්ගේ කෝච් එනවා. ඒත් කරන්න දෙයක් නැති ගමට මේගොල්ලන් එයාවත් හප්පගෙන යනවා. ඊළඟ මේගොල්ලන් කරන්න හදන්නේ ඩෙනිස්ව
ආමි කැම්ප් එකට යවලා බෝම්බ දාන්න එපා කියලා එක නවත්තන්න. මොකද පාටි එකේ සෙට් එකව බේර ගන්න ඕනේනේ. ඒ ඩෙනිස්ට නිකමට හරි වෙලාවට එහෙට යන්න බැරි වුණොත් කියලා බෙන්ලා පාටි එක තියෙන තැනට යන්න තීරණය කරනවා. දැන් මේ බෙන් කියන්නේ කොලෙජ් එකේ හැමෝටම බාලදක්ෂයෝ කියන්නේ කිසි වැඩක නැති සෙට් එකක් වගේ පෙන්ුණාට අද අපි අපේ වටිනාකම ඒගොල්ලන්ට පෙන්නමු කියලා. දැන් ඉතින් මේ සෙට් එකම ගේම් එකට බහිනවා. ඇත්තනම දැන් මේගොල්ලන් පාටි එක තියෙන තැන දන්නවා කෙන්ඩල්ගේ ඩයරි එක නිසා. හැබැයි මේගොල්ලන්ට නිකම් මෙතනට යන්න බැරි නිසා මේගොල්ලන් සොම්බිම ඉවරයක් කරන්න පුළුවන් විදිහේ වේපන්ස් ටිකක් හදාගන්න පුළුවන් ෂොප් එකකට ඇවිත් මේගොල්ලන් මෙතන තියෙන විවිධාකාර මැෂින් යූස් කරලා වේපන්ස් ටිකක් හදාගන්නවා. මේ වෙද්දි පාටි එක තියෙන තැනට ආපු සොම්බියා පාටි එකේ කෙල්ලෙක්ව කාලා දානවා. දැන් මේ කෙන්ඩල් එයාගේ බොයෆ්‍රෙන්ඩ් ගෙන් අහනවා ඇයි තාමගේ මල්ලි එයාගේ යාළුවයි නැත්තේ කියලා. එතකොට මෙයා කියනවා එයා කොහොමඩත් මෙහෙට එන්නේ නැහැ. මොකද මං ඒගොල්ලන්ට දුන්නේ වැරදි ඇඩ්‍රස් එකක් කියලා. එයා කියද්දි මේ කෙන්ඩල් තම්සනම් මහා අපතේ කියලා එයාට කණේ පාරකුත් දීලා යද්දි කලින් සොම්බියා කාපු කෙල්ලත් සොම්බියෙක් වෙලා ඇවිත් කෙන්ඩල්ගේ බොයෆ්‍රෙන්ඩ්ව කනවා. ඕක දැකලා හොඳටම බය වුණ කෙන්ඩල් මෙතන දොර අතහැරලා එළියට යන්න හදද්දි එළියේ හිටපු සොම්බි පාටි එක ඇතුළට ඇවිත් එතන අයව කන්න පටන් ගන්නවා. දැන් කාටවත් වෙන දේ හිතාගන්නවත් බෑ. කෙන්ඩලුත් එතන ඉනිමගකට නැගලා බේරෙන්න හැදුවත් එයාවත් සොම්බින්ට කොටු වෙනවා. ඒත් එක්කම විසිල් එකක් ගහලා බෙන්ලා මෙතනට ඇවිත් සොම්බින්ගේ අවධානය ඒගොල්ලන්ගේ පැත්තට ආරං මේ තුන්දෙනාම එකතු වෙලා සොම්බින්ව කෑලි වලට වෙන් කරන්න පටන් ගන්නවා. ඒගමන් මේ බෙනු ඉතුරු දෙන්නයි කෙන්ඩල්වත් බේරගෙන මෙතන ඉන්න මිනිස්සුන්ව කෙන්ඩල් එක්කම දොරක් ඇරලා එළියට යවලා බෙන්නේ දොරත් වහලා දානවා මේක ඇතුළේ ඉන්න සොම්බින්ව කොටු කරන්න කියලා. කොමර ඉතින් මෙගොල්ලන් සොම්බින්ව කොටු කරලා එක තැනකට ආවත් දැන් මෙගොල්ලනොත් කොටු වෙලා ඉන්නේ. මොකද මෙගොල්ලන්ට දැන් මෙතනින් පැනගන්න තැනක් හොයාගන්න විදිහක් නැහැ. හැබැයි දැන් මේ සොම්බියෝ තව ටිකකින් මෙතන දොරත් කඩන් එනවා කියලා මෙගොල්ලන් දන්නවා. ඒක නිසා ඔගී දැන් වෙන කරන්න දෙයක්වත් නැහැ කියලා කලින් එයා වේපන්ස් හදපු ෂොප් එකේදී හදපු බෝම්බයක් එයාගේ බෑග්ගෙන් එළියට ගන්නවා සොම්බි එක්කම මරාගෙන මැරෙන්න කියලා. ඒත් මෙගොල්ලන් ඒකට එකපාරට කැමති නොවුනත් නගර මිනිසුන්ව බේරගන්න කියලා මෙගොල්ලන් මේක කරන්න තීරණය කරනවා. ඒත් දැන් ලයිට් එක පත්තු වෙන්නේ නැහැ. ඒකේ ගෑස් ඉවර වෙලා. දැන් මේ ඔගී යකඩ කෑලි දෙකක් පාවිච්චි කරලා ගින්දර ගන්න ට්‍රයි කරන අතරතුර එතන එක දණකින් ඩෙනිස් ඇවිත් මෙගොල්ලන්ට ඒක දිගේ පහළට එන්න කියනවා. ඊට පස්සේ මේ තුන්දෙනා එක්කෙන ගන්න එළියට එනවත් එක්කම ඔගී කොමරි අවසාන මොහොතේ ගින්දර අරන් බෝම්බේ ක්‍රියාත්මක කරන ගමන්ම එතනින් එළියට පයින්නවා. දැන් මේ කට්ටිය බේරුණා වගේම හිටපු ඔක්කොම සොම්බින්ගේ චැප්ටර් ක්ලෝස් වෙනවා. ඒත් මෙතනට දැන් ආයෙමත් සොම්බි කෝච් එනවා. මේ වෙලාවේදී මෙගොල්ලන් එයාවත් ඉවරයක් කරන්න මොකක් හරි බලබල ඉද්දි එයා ගාවට ආමි එකෙන් බෝම්බයක් දාලා එයාව ඉවරයක් කරලා මේ බෙන්ලවත් මෙතනින් ආරක්ෂිතව ගෙනියනවා. දැන් මේ සොම්බින්ගේ ප්‍රශ්න ඉවර වෙන ගමන්ම බෙනුයි කෙන්ඩලුයි සෙට් වෙනවා. අවසානට කෙන්ඩල් මේ බෙන්ගෙන් අහනවා ඇත්තටම කවුද කියලා. එතකොට මේ බෙන් ඇත්තටම මම බාලදක්ෂයෙක් කියලා කියනවත් එක්කම මේ මූවී එක මෙතනින් එන්ඩ් වෙලා යනවා. ඉතින් අද මූවී එක ගැන ඔයාගේ අදහස මොකද්ද කියලා පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. චැනල් එකට අලුත් කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියනවා. එහෙනම් ඉතින් මේ වගේ තවත් සුපිරි මූවී රිවිව් එකකින් සෙට් වෙනකන් හැමෝම පරිස්සමට ඉන්න. හැමෝන්ටම සුබ දවසක්.